පාරදිගේ බලන අපි මේ වෙනකොට දන්නවා සිද්ධ වෙලා තියෙන දේ. රුක්ෂාන නිසා ඔන්න මේ වතාවෙන් නම් රෙහන් සරණි මුණ ගැසීම සිද්ධ වුණා. ඉතින් රෙහන් සරණි මුණ ගැහෙන්න උදව් ලැබුණේ වෙන කාගෙන්වත් නෙවෙයි රුක්ෂානගෙන් කියන්න අපි දැන් දන්නවා. හැබැයි ඉතින් රුක්ෂාන දන්නව නම් තමන් නිසා තමන් අකමැති දෙයක් සිද්ධ වුණා කියලා ඉතින් පසුතැවෙනවාට නම් ඉතින් කිසිම සැකයක් නැහැ. ඉතින් නමුත් දැන් රෙහන්ගේ අම්මටත් නංගිටත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි රෙහන් හදිසියෙම ගෙදරින් පිට වෙලා දවස් දෙකක්ම ඉන්න හේතුව මොකක්ද කියලා හිතන්න පුළුවන්. ඉතින් දැන් නම් නන්දසිරිට ඉතින් ගැළවීමක් නම් නැති වෙයි කියලා හිතන්න පුළුවන්. මොකද රෙහන්ගේ හැමදේම දන්නේ නන්දසිරි නිසාම අනිවාර්යයෙන්ම සිද්ධ වෙන එකදයි නන්දසිරිගෙන් රෙහන් ගිහිපු තැන් ගැන විස්තර අහවි කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් නන්දසිරිට නම් ඉතින් කේන්තියයි. ඇත්තටම නන්දසිරිට රෙහන් අම්ම නංගි ළඟදි හරියටම කේන්ති යනවා. ඒකට හේතුව රෙහන්ගේ වැඩක් තමයි නන්දසිරි කරන්නේ කියලා නංගි වගේම අම්මත් දන්නවා. ඉතින් හැමදේම අතරේ අපි දන්න තවත් දෙයක් තියෙනවා. ඒ තමයි නන්දසිරි නම් කියන්නේ මං පුතෙක් උනන්නම් රෙහන්ගේ අම්මට නංගිට කරන දේ දන්නවා කියලා. ඉතින් මේ තුන්දෙනාගේ වාදයෙන් ඇත්තටම ගොඩක් ලස්සනයි. ඉතින් දැන් අපි දන්නවා රෙහන් ඇඹිලි පිටි යන්නේ සර්ණි එක්ක. ඉතින් සර්ණිව ගන්න සර්ණි ගෙදරට යන්න රෙහන් අමතක කරන්නේ නැහැ. ඒ ගැන නම් බණ්ඩා හොඳින්ම දැනන් හිටියා. ඒ නිසාම තමයි බණ්ඩා කිව්වේ ඉක්මනින් ඇඳුම් එහෙම අරන් පාරට යන්න කියලා. එහෙම නැත්නම් එහෙම සිද්ධ වෙන්නේ රෙහන් වත්තට එන එක. ඉතින් රෙහන් සර්ණිට කතා කරනවා. සර්ණි කතා කරලා කියන්නේ එක දෙයයි. ඒ තමයි සර්ණිව ගන්න ගෙදරටම එන්නම් කියලා. නමුත් ඉතින් සර්ණිට බෑනි රෙහන්න ගෙදරට ගෙන්න ගන්න. ඒ නිසාම වෙලාවටත් කලින් සර්ණි එදා දින එක දවසේදී වාහනේට නැග්ග තැනටම එන්නම් කියලා රෙහන්ට කියයි. රෙහන් මොන දේ කිව්වත් අන්තිමට සිද්ධ වෙන්නේ සර්ණි කැමති දේම තමයි. ඉතින් දැන් කොයිතරම් බය වෙලා හිටිය වුණත් රෙහන්ගේ ළඟට වෙලා කාර් එකේ ඇඹිලි පිට තරම් දුර ගමකට යන්න සරණි කැමති වෙන්න ලොකු ඉඩක් තියෙනවා. හේතුව තමයි සරණි හැම වෙලාවෙම රෙහන් ළඟට වෙලා ඉන්න කැමති නොකෙව්වට. මොකද රෙහන් වුණත් සරණි ළඟට වෙලා ඉන්න ගොඩක් කැමති. ඒක තමයි ඉතින් ඇත්තම කතාව විදියට ගන්න පුළුවන් වෙන්නේ කියලා අපිට හිතන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් පාරදිගේ කතාවේ රසිකයෝ රෙහන් සර්ණි ළඟින් ඉන්නවට කැමති. ඉතින් ඔන්න ඒ හැමෝටම හොඳ අවස්ථාවක් වෙයි රෙහන් සර්ණිගේ කොටස් වැඩිපුර ඉදිරියේදී ලැබෙන නිසා කියලා අපිට හිතන්න පුළුවන් වෙනසක් නැහැ. ඉතින් වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. ඒ වගේම සර්ණි රෙහන් ගැන ආටත් ඇති අදහසක් ඒ ගැන අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් විදියට අපිට කියන්න. ඒ වගේම චැනල් එකට සබ්ස්ක්‍රයිබ් එකක් දෙන්න අමතක කරන්න එපා කියලා ගොඩක් ආදරෙන් ඉල්ලීමක් කරනවා.